මෙන්න කාල බලන්න. දුක එන්න. කොහොමද යාළුනේ, එස්එල් අප්පච්චි චැනලකට සාදරෙන් ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් යාළුනේ, අද ගෙනත් තියෙන සුපිරිම ෆයිටින් ගේම් එකක්. ඒ තමයි Shadow Fight Arena, නැත්නම් Shadow Fight 4. ඉතින් මීට කලින් මගේ channel එකේ ගෙනත් තියෙනවා Shadow Fight 2, Shadow Fight Shade. ඉතින් ওই game දෙකේම videos ගෙනලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලලා නැත්නම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. මෙන්න මෙතනින් දැන් link එක මම දාන්න. ඉතින් ඔයගොල්ලන්ට ගිහිල්ලා ඒකෙන් බලන්න පුළුවන්. හැබැයි ඒක බාන කලින් මේක බලන්න. ඉතින් Shadow Fight 4 නැත්නම් Shadow Fight Arena එක තමයි අද ගෙනත් තියෙන්නේ යාළුවෝ. ඒකෙම ඉතින් ලංකාවේ ඔයාලා දන්නවනේ Shadow Fight කිව්වහම ඒකක්ද කියලා. ඉතින් එකෙන්ම ගාලා බලමු ආතල් එක. ඉතින් මම මේට පොඩ්ඩක් ප්ලේ කරලා තියෙනවා. මේට කලින් පේන ලෙවල් එක මගේ 12 තියෙන්නේ. ගෙනව නැහැ විදිහක් කොන්න. ඉතින් දැන් ගියත් තියෙන එකෙන්. ඉතින් යාළුවෝ මේ ගේම් එක ඔෆ්ලයින් ඔන්ලයින් දෙකම ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ඔෆ්ලයින් ප්ලේ කරනකොටත් හැබැයි පොඩි දෙයක් තියෙනවා කියන්න. ඔෆ්ලයින් ප්ලේ කරන කලින් ඔයගොල්ලන්ට කරන්න තියෙනවා ගේම් එක ඕපන් කරද්දී අනිවාර්යයෙන්ම ඔන්ලයින් ඉන්න ඕනේ. කියන්නේ Wi-Fi හරි data හරි ඔන් එකේ තියෙන්නම ඕනේ. ඊට පස්සේ තමයි ඕපන් කරලා ගේම් එක මේ විදිහට ආපුවම පස්සේ ස්ක්‍රීන් එකට. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් Wi-Fi හරි ඔයගොල්ලන්ට කැමති data එකක් ඕන එකක් ඔයගොල්ලෝ අයින් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට ප්ලේ කරන්න පුළුවන් බණ නැතුව. හැබැයි ප්ලේ කරන්න වෙන්නේ AI එක. මේ පෙන්නලා තියෙන යටි ඔන්න අලු පාට වෙනවා. දැන් පෙන්නනවා AI only. හරිද? ඒ කියන්නේ ඔයගොල්ලන් ඔන්ලයින් ප්ලේයර්ස්ලත් එක්කවත් යාළුවෝ එක්කවත් ප්ලේ කරන්න බෑ. ඒ ඔක්කොම කරන්න නම් අනිවාර්යෙන් ඉන්ටර්නෙට් තියෙන්නම ඕනේ. නැත්තම් ඔෆ්ලයින් ප්ලේ කරනකොට AI එකත් එක තමයි ප්ලේ කරන්න වෙන්නේ. හරි. ඉතින් යාළුවනේ ඔන්ලයින් ප්ලේ කරනකොට තමයි ඉතින් ගැම්මක් තියෙන්නේ. එච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට යාළුවොත් එක්ක ප්ලේ කරනකොට මේකේ ID එකක් තියෙන ඔයගොල්ලන්ට ෂෙයා කරන්න විතරයි තියෙන්නේ. එතකොට යාළුවත් එක කනෙක්ට් වෙලා වාට ප්ලේ කරන්න පුළුවන් PVP ගේම් එකක් තමයි මේකේ තියෙන්නේ. තව එකක් තමයි මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරනකොට ප්ලේ ස්ටෝර් එකෙන් 128 MB වගේ තමයි යන්නේ. හැබැයි ඊට පස්සේ අප්ඩේට් එක 2GB ලං වෙන්න කොහොමත් data යයි ඩවුන්ලෝඩ් වෙනකොට first time. ඒක නිසා ඒකත් මතක තියාගන්න. ඉතින් යාළුවෝ මේ ගේම් එක ගහන නම් 2GB RAM එකක් තියෙන උන අඩුම. හැබැයි සමහර ෆෝන් වලට විතරයි 2GB RAM එකකින් වැඩ කරන්නේ. සමහර අයලට වැඩ කරන්නේ නැත. හරිද? ඉතින් අනිවාර්යෙන් 3GB RAM එකක් තිබ්බොත් නම් ඕනම ෆෝන් එකකට ගහන්න පුළුවන්. ඕකේ. ඉතින් ඒ වගේම තමයි Android version එකත්. දාන්න description එක හරියට මතක නැහැ. description එකෙන් දාලා තියෙනවා ඔයගොල්ලෝ බලා ගන්න. ඉතින් ඔයගොල්ලන්ට Play Store search කරලා ගන්න පුළුවන් කිසි අවුලක් නැතුව. පොඩි මේ කැලි බැලි වැඩි මේ interface එක ඔයගොල්ලන්ට පේන්නේ නැති. ඉතින් මම මේකේ වැඩි විස්තරයක් ඔයගොල්ලන්ට කියන්න යන්නේ ආද. දැන් යමු byte එකට ගිහින් බලමු. එකෙන්ම online තියෙන. ඉතින් කාව set එක දාන්න. ගොඩක් ඉතින් මේකේ save එකේ ඉන්න මේලාට Indian කට්ටිය තමයි යාළුවනේ. තවත් තායිවාන් කට්ටිය ඉන්නවා, ඒ චයිනස් කට්ටිය ඉන්නවා. ඉතින් ගොඩක් කට්ටිය ලංකාවේ කට්ටිය ගොඩක් කියලාට හවු වෙනවා. ඒ කියන්නේ සෙට් වෙන අඩුයි මට නම්. ඉතින් Shadow Fight ගහන කට්ටිය දන්නවා ඉතින් මේක ගොඩක් කට්ටිය සෙට් වෙන ඉන්දියන් කට්ටිය තමයි ඉතින්. ඔන්න යාළුනේ ආවා යාළුවේ කවුදන යම්රා ජම්මට්ට හුඩු. ඉන්දියන් ඩෑල්ල තා යාළුවනේ. ඉතින් මං ඉන්නේ වම් පැත්තේ, අනිත් එක දකුණු පැත්තේ. ඉතින් බේන තියාගේ සෙට් එක කවුද කියලා මං කකින් ෂාජ් හෙල්ගා කියන කැරක්ටර්ස් තුන ඉන්නේ නැත්නම් හීරෝස්. අපි ඉතින් එකෙන් යමු. ඉටු කැරක්ට එක මං ගත්තා. මං හිතන්නේ දිලන්න හම්බෙයි කියලා ඒ ට්‍රයි එකක් දානවා. මොකද යාළුවෝ මගේ ටැලන්ට්ස් නෑ මේ වල. මගේ ලෙජෙන්ඩරි කැරක්ටර් ටැලන්ට්ස් දෙකයි ඕපන් කරලා තියෙන ලස්සන තැනක් තියෙනවා. ලොකේෂන් එක ගති. හරි ගාමු ෆයිට්. අනේ ඉතින් පිටිපස්ස යනවා. ඕක තමයි පෙන්වන්න බැරි ගේම් එකේ ෆයිටින් ගේම් එකක්. ඉතින් යාළුවනේ මේ විදිහ ෆයිට් කරන්නයි ඕනේ. ඉතින් ගොඩක් කට්ටිය හොය චීට් කරන විදිය තමයි මේක. ඉස්සරහට යනවා පස්සට යනවා. ඉතින් ගහන්නේ තියෙන මේ වගේ ගිහිල්ලා ඉස්සර ඔන්නම තියලා යන තමයි එන්නේ අපිට. කවුද යකෝ ආවේ? අනහ. දැන් ඉතින් මට චීට් ගන්න එනවා අයියෝ. අවුලන්නේ. මම මතක. කෑවා. ඔගේ ෂොට් එක පවර් සෝඩි ආවේ. අවුලන්නේ. අරෙන් අරෙන් අරෙන්. පොඩ්ඩක් මෙහෙම අපිත් සෙල්ලම් කරලා බලමු. අයියෝ. කෑ වගේ දහරි. අයියෝ මං ඉවරයි මං ඉවරයි මං ඉවරයි. අවුලන්නේ අවුලන්නේ. අපි ඊළඟ ගේම බලමු කොහම හරි ගහලා ලෙජන්ඩ් කින්ව ගමු. එකෙන්ම සැලෙන්නේ පායවම සැලෙන්නේ. එකෙන්ම සැලෙන්නේ ආයි.
ඔන්න ඉතින් මම ප්ලේ කරන්න යන දා ඉතින් මගේ ලෙජන්ඩ් කින් කියන තමයි මේක පාලිය ගන්න යන්නේ කොල්ලනේ දැක්කනේ අපි කොල්ලගේ ලස්ස අම්මට කිව්වේ පාන්දර ඉදි විබ්බ ගියට ඒ කොහෙද බා යන්නේ වරෙන් ඒ ඉතින් මට පෙන්වන්න බැරි වැඩක් යාරුණුවක ඔයා කාණ්ඩ ඉතින් මමත් ඒ විදිහටම දැන් ඉතින් යූස් කරන්න වෙනවා ඉන්දා වරෙන් ළඟට වරෙන් දැන් ඔබ තාතලේ දුන්නක උඩින් එන්න වරේ දෙන්න නම් පල යන අම්මට ආෆ් ලයිෆ් එක ආව යාළුනේ දුන්න එකයි ආව මෙතන මාවගෙන නැක්කයම ඒකෙන්ම දුන්නා ඇති ඒ වගේ සෙට් එකක් ඉන්නවා ඒ වගේ සෙට් එකක් තව ගොඩක් ඉන්න පිටිපස්සට යනවා කැරගෙනවා සෙට් මේ වගේ මෙලෝරහක් නැති ප්ලේයර්ස්ලත් ඉන්නවා යාරුනේ කියන්නේ ෆයිටින් ගේම් එකේ ෆයිට් කරන්නේ නැහැ උන් පිටිපස්සට යනවා ගහනකම් බලන් ඉඳලා ඊට පස්සේ කේනවා අපිට ඒක තමයි වෙන්නේ මෙලෝරගේ අපිටත් ඒ විදිහටම ගහන්න වෙනවා එකෙන්ම මේ අනිත් කැරක්ටර්ස් මමත් දැන් පිටිපස්සට තමයි යන්නේ ආයි ඉඳා 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 අම්මට සිතාපුවට වැදුනා කියන්නේ ආයෙත් හා වැදුනා නෑ අයියා අයියා හොඳේලාට බේරුණා ඉඳා ඕ දෙවෙනි පාරසේ බේරුණා ඉඳා කාපම් මේක අයියෝ වැදුන්නේ කොල්ල බයලා ඉන්නේ මෙන්න කාල බලන්න ඒක ඒකත් කන් අම්මට වැදුන්නේ නැහැ කියන්නේ කොහොමද ආ දුක අයියෝ වැදුන්නේ නැහැ අලුනේ එක ෂොට් එකයි දිද්දේ ආ ඉඳා වැදියා වැදියා අන්න ගෑව කොල්ල ගස් මගින් හැදුවේ හරියේ නැහැ අම්බෝ ඇතියාන්ත නූලෙන් බේරුණා ඔන්න ඊළඟ කැරක්ටරයත් යාළුන් ලේසි නෑ ඔගේ ටැලන්ට්ස් ඔක්කොම ඔගේ එකක්ද කොහෙද නෑ අනිත් ඔක්කොම දිය බ්‍රෝකන් කැරක්ටර්ස් එකක් එන්න යාළුවනේ කෙලින්ම අපි ට්‍රයි කළා බලමු ඒ වගේම එපික් වෙපන් එකක් යාට තියෙනවා පොඩ්ඩක් පේසෙන් ගහන්න ඕනේ ඩයල් එක පිටිපස්සෙන් පිටිපස්සට ඔන්න දැක කෝච්චි වගේ හොඳා අම්මට කියලා ගත්ත කීපයන් කොහොමද අම්මා උඩත් පැන්න කිව්වේ ඉවරයි අම්මට බැහැරේ කුටි කෑව ආලුවද අවුලන්න ලෙජන්ඩ් කින්ගේ පවර්ස් තියනවා දැම්ම මැරෙන්නේ අයියා අයියා සිකේ මම ගහපු කර තන අරදි 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 අවුලන්න 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 එම සැලෙන්න දැන් ඉතින් මගේ අන්තිම කැරක්ටර් එක මන්කිකින් මටත් ඉතින් ගස් නගින් තමයි ආවෙ වෙන්නේ දැන් බලමු කොහොම හරි මම ඩිෆික් කරන්න ඒකෙම ඉස්සලා පොලන්න නැදී රකන්නේ නැහැ කියලා ඉතින් මම කෑ ගහන්න පාටේ ගහපන් කොල්ලෝ නැත්තම් එහෙම වෙඩේ කනවා ඩේ කපා වරේ වරේ අම්මට සිරි මොකක්ද මේ හරි ඉහිලුවත්දාවට ඉනවත් දැබ ඉදා පව්වප්පා එක්කනේ එක්කනේ ඉස්සල්ලප්ප කිව්වත් සැකන්ඩෙන් නෑති එකෙන්ම යාලුනේ සුපිරි ගේමක් අනිවාර්යෙන් ඩවක් කරලා ගන්න ඒ වගේ මේ වීඩියෝ ලයික්යක් දාන්න ඒ වගේම අලුත් කෙනෙක් කියනම් මේ චැනල් එක අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා හැබැයි මේ බෙල් අයිකන් එක ක්ලික් කරන්න එහෙනම් ඉතින් යාලුනේ ඔයගොල්ලන්ට මේකේ තව එපිසෝඩ් ඕන අනිවාර්යෙන් එකෙම කමෙන්ට් කරන්න ලයික් කරන්න මේකට වියුස් වෙන ප්‍රමාණයට තමයි මම ඔයගොල්ලන්ට ඊළඟ එපිසෝඩ් එකෙන් එහෙනම් ගිහලා එන්න සුබ දවසක්